අයිබෝන් කියලා පිළිගන්න හැමදාම. ඉතින් විශේෂයෙන්ම මේ වීඩියෝ එකේ නාවේ ලංකාවේ වාහන මිල අඩු වෙලා නැහැ. අඩු කරන්නත් බෑ කියපු වාහන ඔස්තාර්ල වෙනුවෙන් තමයි මේ වීඩියෝ එකේ නාවේ. ඉතින් විශේෂයෙන්ම ඔයගොල්ලන් දන්නවා මම වීඩියෝ සීරීස් එක පටන් ගත්තා. මේ ලංකාවේ අඩු වුණ වාහන මිල සම්බන්ධයෙන් මම වීඩියෝස් කීපයක් මැදම්මා. ඉතින් මේ වීඩියෝස් වල තාමත් කට්ටිය කියනවා කීප දෙනෙක් මේ වාහන මිල අඩු වෙලා නැහැ කියලා. ඉතින් ඒ කට්ටිය වෙනුවෙන් තමයි මේ වීඩියෝ එක එන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි දන්නවා මම කලින් කතා කරේ ඉන්දියන් නැල්ටෝ එක ගැන. ඉතින් ඊට පස්සේ වැකන්නාර ගැන, ඊට පස්සේ බිට්ස් එක ගැන. ඉතින් මේ වාහන සම්බන්ධයෙන් හොඳින් අවධානය හිටපු කෙනෙක් නම් දන්නවා මීට මාස 3කට කලින් තිබ්බ මිලයි දැන් මිලයි ලොකු පරතරයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ගත්තත් එහෙම ඉන්දියන් නැල්ටෝ එක 133ට වගේ ගියා. ඉතින් අපි දන්නවා මේ නෝට එක 126කට 27කට වගේ බහලා තියෙනවා 2015 වගේ රෙජිස්ටර් කරපු කාර් එකක්. ඉතින් විශේෂයෙන්ම මේ වාහන මිල අඩු වෙන එක බලාගෙන ඉන්න බැරි මේ වාහන එකතු කරපු මිනිස්සුන්ට. ඉතින් විශේෂයෙන්ම මේ සේල් වලින් මිනිස්සු අපි දන්නවා ගොඩක් කට්ටිය වාහන එකතු කරා. මේ වාහන එකතු කරලා වැඩි මුදලට විකුණන්න තමයි ඒගොල්ලන්ගේ අරමුණ තිබ්බේ. ඉතින් මේ වැඩි මුදලට ගත්ත වාහන ටිකෙන් ටික බහිනකොට මේගොල්ලන්ට අතිනුත් පාඩුලා තමයි විකුණන්න වෙන්නේ. ඉතින් ඒක තමයි මේ වාහන මිල අඩු වෙන එක ඒගොල්ලන්ට දරා ගන්න බැරි. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ ලංකාවේ ප්‍රධාන පෙළේ වෙබ්සයිට් කීපයක්ම තියෙනවා මේ වාහන ඇඩ්වර්ටයිස්මන්ට් දාන්න. ඉතින් මේ වගේ අපිට බොහෝ දුරට ගියාම බලා ගන්න පුළුවන් මේ වාහන මිල අඩු වෙලා තියෙන කියලා. ඉතින් දැන් අපිට නැවත තේරෙනවා මේ වාහන මිල නැවත මේගොල්ලන් අර තිබ්බ මිලට ගේන්න හදනවා. ඒ කියන්නේ කලින් වගේ මේ වාහන මිල වැඩි කරන්න යන්නේ. ඉතින් විශේෂයෙන්ම මේකට ප්‍රධානම සාධකය තමයි ලංකාවේ ඉන්න ගොඩක්ම සේල් වල අයිතිකාර මිනිස්සු. මොකද ඒගොල්ලන් ගත්ත මිලට වඩා අතින් පාඩුවෙන් තමයි දෙන්නේ වෙන්නේ. ඉතින් මේ හින්දා තමයි නැවත නැවත මේ වාහන මිල වැඩි කරන්න බලන්නේ. ඉතින් විශේෂයෙන්ම අපිට බලා ගන්න පුළුවන් ලංකාවේ ප්‍රධාන වෙබ්සයිට් එක මේ ඇල්ටෝ එක නැවත නැවත වැඩි ගණන් වලට දාලා තියෙනවා. ඉතින් මීට දින කීපයක කලින් 135ටත් නැවත මේ දැන්වීම පළ කරලා තිබුණා. නමුත් මේ නම්බර්ස් වල කතා කරාම කිසිම කෙනෙක් ආන්සර් කරන්නේ නැහැ. ඉතින් ඒ වගේම තවත් නම්බර්ස් වල ගත්තාම වාහනේ විකුණුවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ වගේ තමයි ෆේක් ඇඩ්ස් දාන්නේ. මේ වගේ බොරු ඇඩ් දාලා තමයි නැවත මේ වාහන මාකට් එකේ ඒගොල්ලන් යථාර්ථර ගේන්න හදන්නේ. ඉතින් මේකට අහු වෙන්න එපා කියලා තමයි හැමෝගෙම ඉල්ලන්නේ. ඉතින් ඒ වගේම කියන්නේ ලංකාවට වාහන ආයතනය කරලා බෙදා හරින ආයතනක් විසින් මේ පහුගිය කාලේ ගොඩාක් අපි දන්න වාහන ඒගොල්ලන් එකතු කරා. ඉතින් මේගොල්ලන් ජිනුයින් කියලා ලොකු මුදලක් තියාගෙන මේ ජිනුයින් වාහන කියලා ඒක මාකට් කරලා මේක ලොකු මුදලකට ඒගොල්ලන් විකුණනවා. ඉතින් ඒ ආයතනත් මේ වෙනකොට දාලා තිනවා ඩිස්කවුන්ට් දෙනවා කියලා. ඉතින් ඇත්තටම ගත්තොත් මේ ඩිස්කවුන්ට් නෙමෙයි ඒගොල්ලන් රැස් කරගත්ත වාහනට විකුණ ගන්න බැරුව ඉන්නේ. ඉතින් ඒ හින්දා තමයි ඩිස්කවුන්ට් දෙනවා කියලා මේ වගේ වාහන ටික ඒ කියන්නේ විකුණ ගන්න බලන්නේ. ඉතින් කොහොම හරි මේවට අහු වෙන්න එපා කියලා තමයි කියන්නේ. වැඩි මුදලට කිසිසේත්ම වාහන ගන්න එපා මේ කාලේ. මොකද මේ වාහන බහින කාලයක්. ඒ හින්දා ඔයගොල්ලන්ගේ මුදල් ඉතුරු කර ගන්න බලන්න නිකරුණේ සල්ලි වියදම් කරන්න එපා. ඉතින් ඒ වගේම පෙලක් කට්ටිය කියනවා මේ IMF ලෝන් එක හම්බුනට පස්සේ වාහන මිල තවත් ඉහළ යනවා කියලා. ඉතින් මේවට අහු වෙන්න එපා. දෙසැම්බර් වගේ වෙනකොට තමයි මේ මිල වැඩි වෙනවා කියලා කියන්නේ. ඉතින් කොහොම හරි මේ වගේ බොරු දේවල් කියලා මේ වාහන මිල නැවත නක් ගන්න බලන්නේ. ඉතින් මේවට අහු වෙන්න එපා කියලා තමයි හැමෝගෙම ඉල්ලන්නේ. ඉතින් ඒ වගේම හැමෝටම පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ ලංකාවේ සේල් වෙන අයිතිකරුවන්ට, ඒ වගේම ලංකාවේ සාමාන්‍ය ජනතාවට. ඉතින් අපි හැමෝගෙනම අපි හිතන්න ඕනේ. ඉතින් අපි හිතන්න හොඳ නැහැ අපි විතරයි වාහනයක් පාවිච්චි කරන්න පුළුවන් අනෙක් දෙකනට පාවිච්චි කරන්න හොඳ නැහැ කියන මත ඉන්න හොඳ නැහැ. හැමෝම හොඳ ජීවිතයක් ගත කරන්න ඕනේ. ඉතින් සාමාන්‍ය ඉන්දියන් නැල්ටෝ එකක් වගේ 120කට වගේ ඒ කාලය වගේ අපිට ගන්න හැකියාව තිබුණා නම් අපි දන්නවා ලංකාවේ සාමාන්‍ය පවුලක, ඒ කියන්නේ මධ්‍යම පවුලක ඉන්න කෙනෙක්ට ඒ වගේ කාර්යයක් ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ වගේ අපි හැමෝගෙනම හිතන්න ඕනේ තමන් විතරක් වාහන පාවිච්චි කරනවා කියලා ඒ මත ඉන්න එපා. හැමෝම සතුටින් ඉන්න ඕනේ, හැමෝම වාහනයක් තියෙන්න ඕනේ, හැමෝටම සැප පහසුවෙන් ගමනක් යන්න හැකියාව තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා හැමෝගෙනම හිතලා මේ වාහන මිල නැවත නක් ගන්න නැතුව පුළුවන් තරම් යම් කිසි, ඒ කියන්නේ අපි දන්නවා අපිට ඒ කාලේ තිබ්බ මට්ටමට ගේන්න බැරි වෙයි. ඒ කියන්නේ ඉන්දියන් නැල්ටෝ එකක් වගේ 120කට අපිට ගේන්න බැරි වෙයි. ඒ වගේම වැගන්නාරයක් 130කට ගන්න බැරි වෙයි. නමුත් මේ තියෙන මිලට වඩා පොඩ්ඩක් හරි අඩුවෙන් ගන්න හැකියාව තිබුණා නම් ඒක ගොඩක් දිනකට ලංකාවේ වටිනා. මොකද සාමාන්‍ය පුද්ගලෙක්ට ඒ වගේ වාහනයක් ගන්න හැකියාව තියෙනවා. එතකොට එහෙම නැතුව අපි දන්නවා වැගන්නාරයක් 170ට 80ටත් ගියා. ඉතින් ඒ වගේ මුදල් වලට කිසිසේත්ම මේ ලංකාවේ සාමාන්‍ය පවුල් වලින් ජනතාවට ඒ වගේ මුදලක් වියදම් කරලා ඒ වගේ වාහනයකට යන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ හින්දා මේ වාහන මාකට් එක යම් තාක් දුරට පල්ලෙහාට අපි ගියමු. ඉතින් එහෙම ගෙනවොත් හැමෝටම වාහනයක් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා. ඉතින් මට මේ සම්බන්ධයෙන් තමයි දැනුවත් කරන්න ඕනලා තිබ්බේ. ඉතින් ඒ වගේ මතක ඇතුවා රයි ප්‍රොඩක්ෂන්ස් YouTube channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම ඉස්සරහට වීඩියෝ එකක් දාපුව ගමන් ඕගලන්ට notification එකක් එනවා. එහෙනම් නැවත තවත් අලුත් මේ වගේ වීඩියෝ එකක් හැම වෙනකන් ඕගලන්ට සුබ දවසක්.